මට දැන් සනීපයි. අයියෝ මාව බලන්න ආවේ නැත්තේ. ඉතින් මං ආවේවා බලන්න. නෑ. මාව බලන්න කවුරුත් ආවේ නෑ. මට කවුරුත් ආදරේ නෑ. අඩුම ගානේ මගේ කල්පවත් මාව බලන්න ආවේ නෑ. නෑ පාරමි මං ආවා ඔයා බලන්න. මං ඔයාට ආදරේ. වයිෆ් කෙනස අනිපෙන්ද. මං හිතුවා ඔයා කවහරි මෙඩිකල්ල ඇති කියලා. නෑ පාරමි ඒ කවදාවත් වෙන්නේ නෑ. එතකොට ඔයා කවද මෙඩි කරන්නේ? මම මෙඩි කරන්න ආවා. නෑ කල්ප. ඒක කවදාවත් වෙන්නේ නෑ. එහෙම කියන්නේ? ඔයා මාව බලන්න ආවොත් මං ඒ ගැන කියන්නම්. ඔයා මාව බලන්න එන්න. මං එන්න බලන්න. කල්ප. ඔයාට කවුරු හරි වෙඩි තිබ්බා නේද? ඔයා මැරුණා නේද? හෙලෝ හෙලෝ මං කල්ප කල්ප මං ඔයාට පස්සේ කෝල් එකක් ගන්නම් පුතා දැන් දුවට බෙහෙත් පොන වෙලාව හොඳයි අම්මේ දුව අපි බෙහෙත් පොන යන්න අවුදුව ඒක තමයි මටත් පුදුමේ මේ ළඟදිදලා තමයි යාගුවේ වෙනස ඔව් ඉතින් මුලින් ඕස්ට්‍රේලියාව යන්න කැමති හිටපු ළමයානේ දැන් බෑ කියලා කියන්නේ කතා කරලා බලන්නකෝ. හැබැයි අද එනකොට ටිකක් හවස්සේ. ඒක තමයි මටත් හිතෙන්නේ. කාට හරි හිත ගිහිල්ලා දන්නේ නැහැ. එක අතකින් එහෙම වෙනවා නම් හොඳයි දුව. හරි දුව. එහෙනම් මං තියන්න. හොඳයි. බුදුසරණයි. මොකද? සා අපේද ෂෝට් ලීව් දාලා ඉක්මනට යන්නද? කොහෙද? අපි බීච් එකට යන්න. අන්න ප්‍රශ්නයක්. බීච් එක යනවා කියන්නේ ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? නෑ බං. අද මම පාරමී ගෙදරට කතා කරා. ඉතින් මට කතා කරන්න ඕනේ පාරමිගේ අම්මට. ආංශකරේ පාරමී. ඒ කියන්නේ දැන් පාරමීට හොඳටම නොමල්. වාහත්වෙත් එහෙම තමයි. නැත්තම්? නෑ බං. යකින්දල් මටවත් තේරෙන්නේ නෑ. ඒ අහිංසක ජීවිතේ වෙච්ච දේ මට මතක් වෙනකොට මට මැරෙන්න හිතෙනවා. මේ 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 කලබල වෙන්න එපා. හිත හදාගන්න. අපි හැමෝටම පාදමී ගැන දුකයි. මට එයා ළඟට වෙලා ඉන්න තියෙනවා නම්
එහෙනම් ඉතින් ඔබ දෙන්නම මැරෙන්න ඕනේ. මොකද ඒක මේ ආත්මය කරන්න දෙන්නේ හිට්ලර් රජා ඉන්නවනේ. තත්තේ එන්න එන්නම නරකතරළු හැරෙන්නේ. රවි පාරමිය බලන්න ගියොත් නේද හොඳ? මං ඒ ගැන දහස් වාරයක් දුක් වෙනවා පිය. දුක් වෙ ඉන්නේ නැතුව ගියානම් ඉවර. බෑ. පාරමියගේ දැඩිය මගෙත් එක ලොකු වෛරකින් ඉන්නේ. ඔබ යාට වරදක් කළා නෑනේ. ඒ වුණාට පියල් පාරමීගේ தත්තේ එන්න එන්නම නරකතරළු හැරෙන්නේ. රයි පාරමී බලන්න ගියා නම් නේද හොඳ? මං ඒකන දහස් වාරයක් දුක් වෙනවා පිය. දුක වෙ ඉන්නේ නැතුව ගියා නම් ඉවරයිනේ. බෑ. පාරමික ඩැඩි මගෙත් එක ලොකු වෛරකින් ඉන්නේ. මට බෑ යාට මූණ දෙන්න. උඹ යාට වරදක් කරලා නැහනේ. ඒ වුණාට පියල් පාරමීට ගෙදර යන උදව් කළේ මම කියලා එයා කියන්නේ. ඒක නම් ඇත්තක් තියෙනවනේ. මොකද්ද මංකලේ? මංකලේ පාරමිව මැරි කරන එක කල් දාපේක විතරයිනේ. ඒකත් මට කරගන්න බැරි වුණා. ඒකටත් වඩා දැන් ඔබත් එක තරහා. ඔබ දවසක් කතා කරලා කිව්වා නේද? කල්පෝ නිදාස් කරොත් පාරමිව ගෙනත් දෙන්නම් කියලා. අන්න ඒකෙන් මෑන් හිතුවා ඔබ පාරමි ඉන්න තැන දන්නවා කියලා. පියා. ඒ වෙනකොටත් මම පාරමීන තරම් දැනගෙන හිටියේ නැහැ. කමල්ලාය ගිහිල්ලා පාරමීගේ ඩැඩිය මීටුණානේ. ඒකත් වරදට හිටියා. දැන් ඉතින් සේරම ඉවරයිනේ. අපි යමු පාරමීව බලන්න. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් වෙයි බියා. අපි ඈතින් ඉඳන් පාරමී ගැන දුක් වෙනවා. අනික පාරමී දැන් අපි වඳුරණේකුත් නැහැ. පාරමීට ඔයගේ දෙයක් උනේ දරදඬු තාත්තා කෙනෙක් ළඟ ඉපදිච්ච නිසායි. අපිට පාරමීගේ ඩැඩිට දොස් කියන්න බෑ බියා. ඕනම තාත්ත කෙනෙක් බලන්නේ තමන්ගේ දරුව සල්ලිකාර පවුලකට සම්බන්ධ කරන්නේ. සල්ලි වලින් තමයි මේ ලෝකෙ සේරම මනින්නේ. මේක පුදුම ලෝකයක්. මිනිහට කොහොමත් හරියන්නේ ඒ වගේ රටක්. මොකද මේ හිටියනම් එහෙම ගෙවා දොරවල් විකුණන්න වෙනවා විනෝද වෙන්න. දැන් නම් මම බොහොම කැමැත්තෙන් එතන රට යන්න. එතන ගියයින් පස්සේ මට හිතුණා මේ හැමදේම අපේ නේද කියලා. අපේ කියලා දැන් නම් පුතේ මොනාද කියන්නේ?